සමන්තහ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තහ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තහ නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා පින්වතුනි මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළා ඉතාම වටිනා කියන දහම් කොටසක්. මේ ධර්මකාරණාව මාතෘකා කරගන්න විශේෂම හේතුව තමයි අපි පින්වතුනි හැම වෙලාවකම මේ බණ අහනවා, ධර්මයේ වඩනවා. ඉතින් සමහර අයට යම් ආකාරයේ සැක සංකා තියෙනවා. සමහර එක සමහර අවස්ථාවන් වල ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා මේ බණ හැව්වට වැඩක් නැහැ. තවත් සමහර අය කියනවා අපට බණ අහලා නිවන් දකින්න පුළුවන්ද කියලා. ඉතින් ওই වගේ සමහර අවස්ථාවන් වල ඇතැම් අය යම් යම් මත ප්‍රකාශ කරන අපිට අහන්න ලැබෙනවා. තවත් සමහර වෙලාවට කියන දෙයක් නෙවෙයි, සමහර අය දැන් දිවි ලෝක වගේ ඉපදිලා
නිවන් සම්පත් ප්‍රාර්ථනා කරන්න එපා කියන එක. සමහර අයට හිතෙනවා දිවිලෝකේ ගිහිලා නිවන් දකින්නත් පුළුවන්ද කියලා. නමුත් පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සෝතාණු දත කියන සූත්‍රයේ, මනුෂ්‍ය ලෝකේ යම්කිසි කෙනෙක් මේ නවාංගු ශාස්ත්‍රු ශාසනය සුතා දතා වචසා පරිචිතා මනසාන උපෙක්කිතා දිට්ඨියාවා සුප්පටි විද්ධා කියන මෙන්න මේ ක්‍රම පහට අනුව ධර්මය පුරුදු පුහුණු කළෝ යම් විටක ඒ කෙනාට මේ ජීවිතයේ මගඵල ලබා ගන්න බැරි වුණොත්, ඒ මගඵල ලබා ගන්න බැරි වෙච්ච ඒ කෙනාට ඊළඟ ජීවිතේ දිව්‍ය භවයක ඉපදුනාම ඒ දිව්‍ය භවයේදී අවස්ථා හතරකින් නිවන් දකින්න පුළුවන්. කොහොමද? සමහර අයට දිවි ලෝකේ ඉපදුනාම තමන් මනුෂ්‍ය ලෝකයේදී අහපු බණ මතක් වෙනවා. එහෙම මතක් වෙලා සමහර අය නිවන් දකිනවා. තවත් සමහර අය මනුෂ්‍ය ලෝකෙන් ඉර්ධිමතුන් වහන්සේලා දිවි ලෝකේ ගිහිලා බණ කියනවා. ඒතර එහෙම බණ අහනකොටත් සමහර අය නිවන් දකිනවා. සමහර වෙලාවට ওই සුද්ධහවාස බ්‍රහ්ම ලෝකයේ වගේ බ්‍රහ්ම ලෝකවල වැඩ ඉන්න ආර්යයන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කළා බණ කියනවා. එහෙම බණ අහනකොටත් සමහර අයට අර මනුෂ්‍ය ලෝකේ අහපු බණ මතක් වෙලා නිවන් දකිනවා. තවත් සමහර අයට මනුෂ්‍ය ලෝකේ එකට ධර්මයේ වඩපු මිත්‍රයොත් දිවි ලෝකේ එකට ඉපදුනාම වුණ ගැහෙනවා. එතකොට අර පැරණි යාළුවෝ දෙන්නෙක් එකට එකතුනාම කතා බහ කරනවා වගේ ඒ දෙන්නත් එකිනෙකාට දැන හඳුනාගෙන අර මනුෂ්‍ය ලෝකේ අහපු බණ මතක් කරනවා. අන්නේ එහෙම බණ අහගෙන ඉන්න ගමන් සමහර වෙලාවට නිවන් දකිනවා. ඉතින් ඔන්න ඔය විදියට සමහර අය සමහර අවස්ථාවන් වලදී දිවි ලෝකේ නිවන් දකිනවා. හැබැයි ඉතින් සමහර අයට හිතේ සැකයක් තියෙනවනේ දිවි ලෝකේ ගියාම නිවන් දකින්න පුළුවන්ද කියලා. අපි පින්වතුන් මතක තියාගන්න, ඔය යම් යම් අවස්ථාවන් වල භාග්‍යවතුන් වහන්සේ දේශනා පවත්පත්දි කියනවනේ ද, මේ දේශනාව අවසාන වෙනකොටම 84,000ක් සත්‍යෝ ධර්මාවබෝධය කරගත්තා කියලා. එතකොට පින්වතුනි මතක තියාගන්න, ඒ 84,000ක් සත්‍යෝ ධර්මාවබෝධය කරගත්තා කිව්වම මනුෂ්‍ය ලෝකේ බණ අහන්නේ ඒ වෙලාවට බොහොම සුළු ප්‍රමාණයයි. නමුත් මේ දසදහසක් සක්වලවල් වලින් ආපු දෙවිවරු බ්‍රහ්මයෝ එතනට රැස් වෙලා ඔවුන් ඒ ධර්මය අති විශාල ආකාරයට වඩනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ යම් කාරණාවක් දේශනා කරලා තියෙනවා නම් ඒ දේශනා කරපු කාරණාව කිසි වෙලාවක පින්වතුනි සැක කරන්න එපා. ඒක හොඳයිද, ඒක සුදුසුද, එහෙම සැක කරන්න එපා. මොකද භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කළේ ඒ කාරණාවේ යම්කිසි අර්ථයක් තියෙන නිසා. ඒ අර්ථයක් නැත්තං ඒ කාරණාව එහෙම දේශනා කරන්නේ නැහැ. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව හිතට නගා ගන්න. අද මෙන්න මේ ධර්ම දේශනාව තුළ මම අපේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අන්න ඉවෙනි කාරණාව. මනුෂ්‍ය ලෝකේ, ඒ කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයක අපි මේ අහන බණ, මේ බුද්ධෝත්පාද කාලයේ අපි මේ වඩන සීලය, අපි මේ වඩන භාවනාව අපට කවදා හරි දවසක ප්‍රයෝජනයක් වෙනවාද කියන කාරණාව මං අද මේ ධර්ම දේශනාව තුළින් අපේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මේ ධර්ම දේශනාව සඳහා මම යොදාගත් එකට බොහොම වටින කතාවක්. මේ කතාව තියෙන්නේ ධම්මපදට්ට කතාවේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා පංචග්‍රදායක කියලා බමුණේ. ඒ බමුණට පංචග්‍රදායක කියන නම ලැබිලා තියෙන්නේ ඒ බමුණ පින්වතුනි මේ අග්‍ර ස්ථාන පහක දන් දෙනවා. ඉතින් අන්නේ කාරණාව නිසා තමයි මේ බමුණට මෙනි මේ නම ලැබිලා තියෙන්නේ. මොනවද ඒ අග්‍රදාන පහ? එකක් තමයි කෙත්තග්ග දානය. කෙත්තග්ග දානය කියලා කියන්නේ ගොයම් කුඹුරේ තියෙනකොට මේ බමුණ මහා සංඝරත්නය අරමුණු කරලා දානයක් දෙනවා. ගොයන් කුඹුරේ තියෙනකොට මේ බමුණ මහා සංඝරත්නය අරමුණු කරලා දානයක් දෙනවා. ඊළඟට බලග්ග දානය.
බලග්ගදානේ කියලා කියන්නේ ගොයන් කපලා කමතේ හෙළුවම දානයක් දෙනවා. ඊළඟට බලභංගග්ගදානය. බලභංගදානේ කියලා කියන්නේ ඒ ගොයම් පාගලා වී එකට එකතු කරාමත් දානයක් දෙනවා. ඊළඟට තවත් දානයක් දෙනවා කුම්භග්ගදානේ කියලා. කුම්භග්ගදානේ කියන්නේ ඒ ගෙනියපු වී පෑහලා ඒ සහල් අරගෙන ඒවා පිසින්න නැලියේ හෙලනකොට දානයක් දෙනවා. ඊළඟට පස්වෙනි දානය තමයි නැලියෙන් පිසපු බත තමන් අනුභව කරන්න කලින් දානයක් දෙනවා. මෙන්න මේ විදියට තමයි මේ බමුණ මේ දාන පහ දෙන්නේ. ඉතින් මේ අග්‍ර කියලා කියන්නේ සියල් ඒ කාරණාවට කලින් දන් දෙනවා කියන එක. ඒ නිසා තමයි අග්‍රව දෙනවා කියලා කියන්නේ. දැන් ඉතින් මේ බමුණ ওই විදියට පිංවතුනි මේ දන් දීදී ඉන්න කාලේ අපේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපatti ඥානෙන් ලෝකයේදී සාවර්ජනය කරලා බලනවා. උන්වහන්සේ බලනවා අද මම කාටද පිහිට වෙන්නේ. එතකොට දකිනවා මේ පංචාග්‍රදායක බමුණ සසරි බොහෝ පින් කරලා තියෙන කෙනෙක්, මේ ජීවිතේ අනාගාමී ඵලය පවා ලබන්න පුළුවන් කෙනෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ පංචාග්‍රදායක බමුණගේ නිවසට වැඩම කළා. ඒ වඩින දවසේ බමුණ හිටියේ ආහාර මේසේ ආහාර ගනිමි. එතකොට බමුණ වාඩි වෙලා හිටියේ ඒ ආහාර මේසේ ගේ දිහාවට බලාගෙන. එතකොට බමුණ පිටුපාලේ ඉන්නේ පාරට. බැමිණිය බමුණගේ ඉදිරියෙන් ඉඳගෙන බමුණට ආහාර බෙදෙනවා. ඉතින් බැමිණියට ඒ ඉන්නේ ඉරියව්වට පාර පේනවා. ඉතින් බැමිණිය දැක්කා භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඒතර බැමිණිය දැන් මෙහෙම කල්පනා කරනවා. අපේ මහත්තයා බොහොම ශ්‍රද්ධාවන්තයි. දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩලා ඉන්නවා කියලා බමුණ දැක්කොත් මේ උයලා තියෙන ආහාර ටික භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වනවා. එහෙම වුණොත් වෙන්නේ මට ආයෙමත් මුලින් ඉඳලා උයන්න වෙනවා. ඉතින් ඈට අර උයන්න තියෙන කම්මැලිකම නිසා, ඒ අකමැතිකම නිසා භාග්‍යවතුන් වහන්සේ වැඩියා කියලා බමුණ දකින්න කලින් බමුණගේ එක පැත්තකින් ගිහිල්ලා බැමිණිය හිටගත්තා. මොකද බමුණ දැන් ඒ පැත්තෙන් ඔළුව හැරෙව්වොත් භාග්‍යතුන් වහන්සේ වැඩලි ඉන්නවා පේනවා. එමිනි මේ කාරණාව අටකතායි විස්තර කරද්දි කියනවා භාග්‍යවතුන් වහන්සේව ආවරණය කරලා බමුණට භාග්‍යතුන් වහන්සේව නොපෙනෙන සැලැස්වීම ඇයි දරපු උත්සාහය හරියට අල්ලෙන් චන්ද්‍රමණ්ඩලයේ වහන්න ගත්ත උත්සාහයක් වගේ කියලා. රියන් හතරක් දුර ප්‍රමාණයට ෂඩ්වර්ණ ගණ බුද්ධ රශ්මි මාලාවක් විහිදෙන භාග්‍යවතුන් වහන්සේගේ මේ බුදුරුව මේ ලෝකේ කිසිවෙකුට ආවරණය කරන්න පුළුවන් බුදුරුවක් නෙවෙයි. එවැනි ආලෝක රශ්මි කදම්බයක් විහිදෙන භාග්‍යතුන් වහන්සේගේ රුව කාටවත් සංගවන්න බෑ. හරියට ආකාශේ පායපු චන්ද්‍රයව මේ ලෝකේ කාටවත් ආවරණය කරන්න බෑ වගේ. භාග්‍යතුන් වහන්සේව ආවරණය කරන්න කාටවත් බෑ. චන්ද්‍රයව ආවරණය කළත් භාග්‍යතුන් වහන්සේව ආවරණය කරන්න බෑ. එතර මෙහිමයි උපමාව හිතන්න තියෙන්නේ. දැන් බැමිණිය බමුණ හැරෙන්න කලින් හිස විතරක් භාග්‍යතුන් වහන්සේගේ දිහාවට හරවලා භාග්‍යතුන් වහන්සේට කියනවා බමුණට ඇහෙන්නේ නැති වෙන්න දෙන්න යමක් නැහැ, ඒ නිසා යන්න කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඇයට ප්‍රතිචාර දක්වනවා. උන්වහන්සේගේ මුවින් හඬ පිට කරන්නේ නැතුව උන්වහන්සේ හිස සොලවලා බැමිණියට උත්තර දෙනවා යන්නේ නැහැ කියලා. ඉතින් මිනිමේ භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රතිචාරය දැකපු බැමිණියට එකපාරටම hina ගියා. ඉතින් ඒ වෙලාවේදී බමුණ හැරිලා බැලුවා බැමිණිය කාත් එක්කද මේ hina වෙන්නේ කියලා. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩලි ඉන්නවා කියලා දැක්කේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පිංඔතුණි වැඩම කරලා ඇයි ආයි නැවත වැඩියේ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ
යම් හේතුකාරණාවක් ඇතුව. ඒ හේතුකාරණාවක් නැතුව භාග්‍යතුන් වහන්සේ කිසි වෙලාවක වැඩම කරන්නේ නෑ. තිං බමුණා භාග්‍යතුන් වහන්සේ වැඩලින්නව කියල දැකලා බැමිණි ඒ පිළිබඳ තමන්ට පැබැසුවේ නෑ කියන කාරණාවට කේන්ති ගිහිල්ලා කියනව මේ රාජපුත්‍රයා මිහි පැමිල්ලා ඉන්නම කියලා මට නොකීමෙන් තී කළේ මාව නසාලීමක්. ඉතාම බැරෑරම් සැහැසි ක්‍රියාවක් නුඹ මේ කළේ කියලා බැමිණියට දොස් කියලා තමන් අනුභව කරකර හිටපු අර ආහාරයේ ඉතුරු කොටසත් අරගෙනම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි, මම මේ මදක් අනුභව කරලා අඩක් ඉතුරු වෙච්ච ආහාර කොටසක් මගේ ළඟ තියෙන්නේ. ස්වාමීනි, මේ ආහාරය ඔබ වහන්සේට කැපයිද කියලා අහනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා, බමුණ, මුල කොටසත් කැපයි. භාග්‍යතුන් වහන්සේට පිළිගන්ව මැද කොටසත් කැපයි. භාග්‍යතුන් වහන්සේට පිළිගන්වන අග කොටසත් කැපයි. මොකද මේ මුල මැද අග කියලා කිව්වේ? මුල කොටස කියලා කිව්වේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරන අග්‍රදානය. ඒකට තමයි මුල කොටස කියලා කිව්වේ. එතකොට මැද කොටස කියලා කිව්වේ යමෙක් ආහාරයක් අනුභව කරමින් ඉන්න අතර තුරේ පිළිගන්වන දානය. තමන් සම්පූර්ණයෙන් අවසන් කළනේ. නමුත් මදක් අනුභව කරලා තමයි ඒ ආහාරය පූජා කරන්නේ. එතකොට ඒකත් කැපයි. අග කොටස කියලා කිව්වේ යමෙක් ආහාර අනුභව කරලා ඉවර වෙලා ඉතුරු වෙච්ච ප්‍රමාණය දෙනවා නම් අන්න ඒකට තමයි අග කොටස කියලා කිව්වේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, බමුණ, ඒ කොටසත් භාග්‍යතුන් වහන්සේට කැපයි. මුල කොටසත් කැපයි, මැද කොටසත් කැපයි, අග කොටසත් කැපයි. එතකොට මුල කොටස කියලා කිව්වේ සියල්ලටම කලින් දෙන දාණය. මැද කොටස කියලා කිව්වේ අනුභව කර කර ඉන්න ගමන් දෙන දාණය. අග කොටස කියලා කිව්වේ අනුභව කරලා ඉතුරු වෙච්ච ප්‍රමාණීය පූජා කරන දාණය. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය මේ තුනම කැපයි. මං හිතර මෙන්න මේ කාරණාව අපේ සමාජයේ පින්වතුන්ට තමන් ඉන්න කාරණාවක් සම්බන්ධයෙන් යම් පැහැදිලි කර ගැනීමට මේ කාරණාව ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා කියලා. මොකද ඒ කාරණාව, දැන් අපේ සමාජයේ සමහර අය ඉන්නවා දානේ පිසිනකොට ඒ දානේ රස බලලවත් නෙවෙයි සමහර ලාවට පිළිගන්වන්නේ. භාග්‍යතුන් වහන්සේට වේවා, මහා සංඝරත්නයට වේවා, රසවත් බලන්නේ නැතුව තමයි පිළිගන්වන්නේ. එතකොට මේ රස බලන් නැතුව පූජා කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රස බැලුවොතින් තමන්ට පව් සිද්ධ වෙනවා කියලා. ඉතින් සමහර අය ඒකට හේතුවක් හිටිර දක්වනවා, බිම්බිසාර මහරජ්ජුරුවෝ කලින් භවයක රජ කර කර ඉන්නකොට තමන්ගේ ඥාති පිරිස බුදුරජාණන් වහන්සේට පූජා කරපු දානීය අනුභව කරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරපු නිසා ඔවුන් නිරයට ගියා කියලා. ඉතින් අන්නේ කාරණාවට තියෙන බිය නිසා අද සමාජයේ අය මේ රස බලන එක කරන්නේ නැහැ. මං ඒ කාරණාව චුට්ටක් පැත්තකින් තියලා, ඒ රස බලලා පූජා කරන කාරණාව පොඩ්ඩක් පැත්තකින් තියලා, මම අර දෙවිනියට කියන කාරණාව පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. බිම්බිසාර රජුරුවන්ගේ ඥාති පිරිසක් අපායට ගියේ කොහොමද කියලා. මේක අපේ සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා. අපේ සමාජයේ බොහෝ දෙනෙක් ඒ කාරණාව දැනගත්තට ඒකේ නියම කාරණාව ගොඩක් දෙනෙක් අවබෝධ කරගෙන නැහැ. පිංගතුනි, බිම්බිසාර රජුරුවන්ගේ ඥාති පිරිස බිම්බිසාර රජුරෝ කල්ප 90 ගණනකට කලින් රජකරන කාලෙත් ඥාති පිරිස. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේට දන් පිළිගැන්නුවේ රජුරෝ. එක දිගටම රජුරෝ තමයි දන් පිළිගැන්නුවේ. නමුත් රජුරුවන්ට එක දවසකදී තමන්ගේ රාජ්‍යයටම විරුද්ධව පැන නැගිච්ච එක්තරා කැරල්ලක් මර්ධනය කරන්න එක්තරා ප්‍රදේශයකට යන්න වුණා. රජුරුවන්ට නොයාම බැරි ගමනක් රජුරුවන්ට මේකට යන්න වුණා. ඉතින් අන්නේ කාරණාව නිසා
රජ්ජුරුවෝ දැන් එක දිගටම බුද්ධෝපස්ථානය කර කර හිටපු නිසා රජ්ජුරුවෝ තමන්ගේ ඥාති පිරිස රැස් කරවලා ඔවුන්ට ප්‍රකාශ කළා, මම මේ භාග්‍යතුන් වහන්සේට පිළිගන්නපු ඒ දාණය අද පටන් මම මේ යුද්ධය නිමා කරලා එනකන් නුඹල එක දිගටම කරගෙන යන්න කියලා රජ්ජුරුවෝ ඥාතින්ට ඒ වගකීම පවර්ල රජ්ජුරුවෝ තමන්ගේ රාජකාරි කටයුතු වලට ගියා. දැන් එතකොට මෙන්න මේ කාරණාවේදී ඥාති පිරිස මොකද කළේ? භාග්‍යතුන් වහන්සේට දානීය සකස් කළ පිළිගැන්නුවා. හැබැයි ඔවුන් ඒ අතරතුර කරපු දේ තමයි අර භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරන දාණය උන් අනුභව කරා. මුලින් කලේ තමන්ගේ ඥාති මේ දරුවන්ට දුන්නා. ඊට පස්සේදී ඔවුනුත් අනුභව කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්නෝක තමයි පින්වතුනි සිද්ධ වෙච්ච සිදුවීම. ඒතර අපි හිතනවා නම් පින්වතුනි ඔය පිරිසමේ බුදුරජාන් වහන්සේට අර ආහාර ටික අනුභව කරලා පූජ කරපු නිසාය අපායට ගියේ කියලා. ඒතර බලන මේ පංචාග්‍රදායක බමුණගේ කතාවේදී එහෙම හිතන එක ගැලපෙන්නේ නැහැ නේද? ඇයි ඒ? භාග්‍යතුන් වහන්සේමනේ කියන්නේ පංචාග්‍රදායක බමුණට බමුණ යමෙක් අනුභව කරන්න කලින් දෙන දානියත් අනුභව කර කර ඉන්න ගමන් දෙන දානියත් අනුභව කරලා ඉතුරු වෙච්ච දෙන දාණයත් මට කැපයි කියලා. එහෙමනම් ඉතා අර රජ්ජුරුවන්ගේ ඥාති පිරිසත් ඒ ක්‍රමයට කරපු කාරණා වරදක් හැටියට අපිට දකින්න බෑ. මොන ක්‍රමයටද? තමන් අනුභව කරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන දාණය අනුභව කරලා දන් දුන්නා කියන කාරණාව නෙවෙයි වරදක් හැටියට එතන තියෙන්නේ. මොකද දැන් පංචාග්‍රදායක බමුණගේ කතාවේද භාග්‍යතුන් වහන්සේ කියනවා ඒක කැපයි කියලා. එහෙනම් ඒ ඥාති පිරිස ඒක කරපු එක වරදක් නෙවෙයි. ඒක කරපු එක කියලා කිව්වේ ඔවුන් අනුභව කරලා දුන්නා කියන එක වරදක් නෙවෙයි. එහෙනම් ඔවුන් කරපු දේ වරදක් වෙන්නේ කොහොමද? කොහොමද ඔවුන් නිරයට ගියේ? ඒක පින්වතුනි වෙනමම කාරණාවක්. ඒක අපේ සමාජයේ ගොඩක් දෙනෙක් හිතන්නේ නෑ. ගොඩක් දෙනෙක් ඒ කාරණාව ගැන අවබෝධයක් ඇති කරගන්නෙත් නෑ. ඒ නිසා ඒ කාරණාව පිළිබඳ අවබෝධය නැති නිසා බොහෝ දෙනෙක් පව් කරගන්නවා. මොකද ඒ කාරණාව පිංගතුනි ඥාති පිරිසට රජ්ජුරු අවසර දුන්නේ ඔවුන්ට අනුභව කරන්න කියලා නෙවෙයි, භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න කියලා. රජ්ජුරුව තමන්ට අයිති ධනය අත්හැරලා ගියේ භාග්‍යතුන් වහන්සේට පූජ කරන්න. රජ්ජුරුව කියලා ගියේ නෑ නුඹලත් මේව අනුභව කරන්න කියලා. එතකොට දැන් මේ ඥාති පිරිස කියලා කියන්නේ කවුද? ඥාති පිරිස කියලා කියන්නේ පින්වත්නි හරියට මේ අතරමැදි පිරිසක් වගේ. ඒ ඥාති පිරිස කියන්නේ අතරමැදි පිරිසක් වගේ. අතරමැදි පිරිස කියලා කියන්නේ කවුද? ඔවුන්ට ඒ ධනේ අයිතියක් නෑ. ඔවුන් කරන්නේ තවත් කෙනෙකුට අයිති වෙච්ච ධනයක් ඔවුන් මැදිහත් කරුව වගේ ඉඳගෙන ප්‍රතිග්‍රාහකයන් වහන්සේට පූජා කරන එක. එතකොට ඒ ඔවුන්ට ඒ ධනේ අයිතිවාසිකමක් නෑ. නමුත් ඔවුන්ට පිනක් කරගන්න අවස්ථාව තියෙනවා. ඒක යම් ප්‍රමාණයකට ඔවුන්ට පින කරගන්න පුළුවන්. ඕකට අපි කියන්නේ සම්මාදම් කරලා කරන පින්කම් කියලා. එතකොට අර ඥාති පිරිස අපායේ ගියේ මොනපව කරගත්තු නිසාද? රජ්ජුරුවෝ අවසර දුන්නු ක්‍රමයට වඩා වෙනස් විදියට උන් රජ්ජුරුවන්ගේ ධනය පරිහරණය කරපු නිසා. ඒ නිසා යෝන් අපායට ගියේ. නැත්තම් අනුභව කරලා දන් දුන්නු නිසා නෙවෙයි. මෙනි මේ කාරණා මං කීකේ කිව්වේ බොහොම විශේෂ කාරණාවක් කියලා. ඔය කියපු ප්‍රමාණයට අපේ පින්වතුන්ට තේරුණේ නැත්තම් මං අපේ පින්වතුන්ට මෙනි මෙහිම උදාහරණයකින් කියන්න. අපි හිතමු ඔන කවුරු හරි කෙනෙක් කුටියක් හදනවා. දැන් මේ කුටිය හදන එකට බොහෝ දෙනෙකුගෙන් ආධාර උපකාර ඉල්ල ගන්නවා. දැන් තමන්ට ලැබිච්ච ආධාර උපකාර වලින් දැන් තමන් කුටිය හදනවා. මිනිසුන්ට මතක් කරේ මොකක් කියලාද? අපි මෙහෙම කුටියක් හදනවා, ඒකට ඔයගොල්ලොත් දායක වෙන්න. ඒතරේ දායක වෙන පිරිස මුදල් හෝ එහෙම නැත්නම් අමුද්‍රව්‍ය හෝ ලබලා දෙන්නේ මොකටද? අර කුටිය හදන්න. ඒකට තමයි උදව් කරන්නේ. එතකොට දැන් එහෙම උදව් කරද්දී අපි හිතමුකෝ දැන් ඒ පින්කම කරන පිරිස කුටිය හදලා ඉවර වෙනකොට
අර ආධාර උපකාර කරපු මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. අපි නිකන් දල වශයෙන් නිකන් හිතමු, ඔන කුටිය හදලේ වුණාම තව ලක්ෂ 5ක් ඉතුරු වෙලා. තින් බොහොම පින් කරගන්න අදහසින් පින් කරගන්නයි මොකද කරන්නේ? ඒ ලක්ෂ 5 සමහර වෙලාවට ඒ විහාරස්ථානයේ වෙන කටයුත්තක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. එකොල්ලින්දක් හදන්න පුළුවන්. එක විනයම්ම ප්‍රතිසංස්කරණයකට වියදම් කරන්න පුළුවන්. ඔය වගේ දෙයක් කරන්න පුළුවන්. අපේ පින්තුන් දන්නවද? අන්න ඒක කරන්න බෑ. මොකද දායක පිරිස ඔවුන්ට මුදල් ලබා දුන්නේ මොකටද? කුටිය හදන්න. එහෙම නැත්නම් ලිඳ හදන්නවත්, පාර හදන්නවත්, ධර්මශාලාව හදන්නවත් නෙමෙයි. ලබල දුන්නේ මොකටද? කුටිය හදන්න. මොකද ඔවුන් ඉල්ලන්නේ කුටිය හදන්නනේ. ඒතර දායක පිරිස ඒ මුදල අත්හරින යම් අදහසක් තියෙනවද? ඒ දායකයන්ගේ අදහස විතරයි මේ පිරිසට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්න ඔන්නෝය කාරණාවේදී බැරි වෙලාවකත් අපි හිතමු කර පින්කම කරපු පිරිස ඒ මුදල් ප්‍රමාණය අරගෙන ගිහිල්ලා වෙන කටයුත්තක් වෙනුවෙන් වියදම් කරා කියලා. අන්න ඒක පවා කරන්නේ පින්කමක් වෙන්න පුළුවන්. නමුත් කරගන්නේ පවා. අර රජ්ජුරුවන්ගේ ඥාති පිරිස අපායට ගිය අන්න එහෙම පවක් කරගෙන. රජ්ජුරුවෝ තමන්ගේ ධනෙ අතහැරලා ගිය භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න කියලා. එතකොට ඥාති පිරිස රජ්ජුරුවෝ කියපු දේත් කළා, රජ්ජුරුවෝ නොකියපු දේකුත් කළා. මොකද්ද නොකියුවේ? ඔවුන්ට කන්න කියලා අවසර දුන්නේ නේ. එතකොට අවසර දුන්නු ප්‍රමාණයකට වඩා අවසර නොදුන්නු ප්‍රමාණයකුත් කරන්න ගියපු නිසා තමයි ඒ ඥාති පිරිස අපායට ගියේ. එහෙනම් තේරෙනව නේද? මේ සම්මාදම් කරලා පිංගොතුරි පිංකම් කරනවා කියන කාරණාව කොයිතරම් පරිස්සමින් කරන්න ඕන දෙයක්ද කියලා. ඒක ඇත්තටම පරිස්සමින් කරන්න ඕන. තව උදාහරණයක් කිව්වොත්, සිමෙන්ති කොටියක් දෙනවා ওই කුටියට කවුරු හරි කෙනෙක්. පිංගොතුරි සිමෙන්ති කොටිය පරිහරණය කරන්න පුළුවන් ඒ කුටියට විතරයි. අංශු මාත්‍රයකින්වත් වින කටයුත්තක් කිනුවෙන් ඒක පරිහරණය කරන්න බෑ. බැම්මක් බඳින්න වේවා, එහෙම නැත්නම් ඒ විහාරස්ථානයේ තියෙන වෙන ස්ථානයක ප්‍රතිසංස්කරණ කටයුත්තක් හෝ වේවා, එහෙමවත් පින්ඔත්නේ සිමෙන්ති කොටෙන් සිමෙන්ති චුට්ටක්වත් ගන්න බෑ. මොකද ඒ සිමෙන්ති කොටේ දුන්නු කෙනා දුන්නේ මොනවා කියලාද? කුටියට වියදම් කරන්න කියලා. අන්නේ නිසා ඒ පින්කම කරන පිරිස හරි පරිස්සමින් පින්කම කරන්න ඕන. ඒක බොහොම අවබෝධයෙන් කරන්න ඕන. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ඒතකොට කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. දැන් ওই කාරණාව ඔහොම කියද්දී අපට පින්කම් කොහොමද කරන්න කියලා ඒක ප්‍රායෝගික නෑ වගේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික නෑ වගේ කියලා හිතුණත් මතක තියාගන්න, ඒක එහෙම තමයි. එතකොට අර වගේ මුදලක් ඉතුරුනොත් මොකද කරන්නේ? ඉතුරුනොත් කරන්න තියෙන්නේ අර ආධාර උපකාර කරවපු පිරිස් ළඟට ගිහිල්ලා ඔවුන්ගෙන් විමසන්න ඕන. අපි මේ වගේ පින්කමක් වෙනුවෙන් මුදල් එකතු කළා, නමුත් අපිට හිතුවට වඩා වැඩි ප්‍රමාණයක් එකට අපිට ආධාර උපකාර එකතු වුණා, යම් ප්‍රමාණයක් දැන් අපට ඉතුරු වෙලා තියෙනවා කුටිය හදලා ඉවරුනාම, ඒකට අපි මොකද කරන්නේ? හරිනම් පින්ඔතුණිය අර ආධාර උපකාර කරපු පිරිසට ඒක බෙදලා දෙන්න ඕන ඉතුරු වෙච්ච ප්‍රමාණය. එම නැත්තං ඔවුන්ගෙන් විමසන්න ඕන අපි මේකට මොකද කරන්නේ. අන්න ඒ වෙලාවට උන් අවසර දෙනව නම් තවත් කාරණාවක් වෙනුවෙන් අන්න ඒකට ඒක යොදවන්න පුළුවන්. ඒතකොට අපේ පින්වතුන්ට තේරෙනවා මේක සමහර ලාවට ප්‍රායෝගිකව කරන්න ටිකක් හරි අපහසුයි කියලා. අන්න ඒ නිසා
මං අපේ පිංගතුන් පිංකම් කරද්දි මේකට විසඳුමක් කියන්න. මෙන්න මේ කාරණාවත් ගැන හිතලා අපේ පිංගතුන් කරන පිංකම් කරන්න. මොකද ඒ කාරණාව? පිංකමකට යමෙකුගෙන් යම් ආධාරයක් ලබා ගන්නකොට අපේ පිංගතුන් ඉදිකරන්න කොටිය වෙන්න පුළුවන්. එමනට වෙන පින්කමක් වෙන්න පුළුවන් අපේ පින්වතුන් ඒ මුදලින් කරන්නේ. හැබැයි මතක තියාගන්න, ඒකටම විතරක් කියලා උන්ගෙන් ඒ ආධාරය ලබා ගන්න එපා. පිරිස සම්බන්ධ කරගන්න. මොකද පිරිස සම්බන්ධ කරගනිද්දිත් පින්වතුනි, දැන් සමහර අය පින්කම් වලට පිරිස සම්බන්ධ කරගන්නවා තමන්ගේ පින්කමට උපකාරයක් හැටියට. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් රුපියල් ලක්ෂයක පින්කමක් සංවිධානය කරගන්නවා. නමුත් තමන්ගේ අතේ තියෙන රුපියල් 20,000යි. තව රුපියල් 80,000ක් හොයා ගන්න ඕනේ. එතකොට තවත් පිරිසව දැනුවත් කරවනවා. හැබැයි මතක තියාගන්න, එහෙම දැනුවත් කරලා අපේ පින්වතුන් ඒ පින්කම කරාට ඒ දැනුවත් කිරීමෙන් කරන්නේ ඕන්ට පිනක් කරව ගන්න කියන චේතනාවෙන් නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන මොකද්ද? තමන්ගේ හිතේ තියෙන්නේ මේ පින්කම මට හරියට කරගන්නේ ඉතුරු අඩුපාඩුව සපයා ගන්න. එහෙමනම් ඒ පිරිසට අවසර දීලා තියෙන්නේ ඕන්ට පින් කරගන්න නෙවෙයි, තමන්ට තමන්ගේ පින්කම හරියට කරගන්න අඩුපාඩුව සලසා ගන්න. එතකොට ඒක අර පරිවාර සම්පත්තියේ ලබන පින්කමට අයිති වෙන්නේ. තවත් පිරිසට පින් කරවන චේතනාවෙන් පින්කම් කරද්දී අපේ පින්තුන් කොහොමද කරන්න ඕන? ලක්ෂයක පින්කමක් සංවිධානය කරගත්තොත් පින්තුනි, ලක්ෂයක් තමන් හොයාගන්න. ඒ ලක්ෂ්‍ය පින්කම කරන්න කරගෙන යනකොට තමන්ට තමන්ගෙන් ඇවිල්ල විමසයි අපිවත් මේ පින්කමට දායක කරගන්න කියලා. දොර තමන්ගේ හිත දන්නවා මට මොවුන්ගෙන් මේ පින්කම කරන්න උදව් අවශ්‍ය නෑ. හැබැයි මේ පිරිසට පිනක් කරගන්න ඕන නම් මං ඒකට අවසර දෙනවා. අන්න එහෙම බලලා ඔවුන්ට අවසර දෙන්න. හැබැයි මතක තියාගන්න, පින්කම් වලට දායක කරගන්න කොටත් පින්කම් වලට සම්බන්ධ කරගන්න කොටත් ඒ සම්බන්ධ කරගන්න පිරිස් පිළිබඳව හැම තිස්සෙම අවධානය යොමු කරන්න. මොකද ඔවුන් සම්මාදිට්ඨික නැත්තම්, ඔවුන්ගේ ශ්‍රද්ධාව හරියට වැඩිලා නැත්තම්, ඔවුන්ගේ වීරිය හරියට දියුණු වෙලා නැත්තම්, ඔවුන්ගේ සිහිය හරියට දියුණු වෙලා නැත්තම්, ඔවුන්ගේ ප්‍රඥාව හරියට දියුණු වෙලා නැත්තම් අපේ පිංගුතුන් ඔවුන්ව පිංකම් වලට සම්බන්ධ කරගනිද්දී හැම වෙලාවකම හිතන්න. ඒ මොකද අපි හිතමු යම් මිත්‍යා දෘෂ්ටික අදහසක ඉන්න කෙනෙක් අපේ පිංගුතුන්ගේ පිංකමට සම්බන්ධ වෙනවා. එතකොට ඒ කෙනා පින්කමට සම්බන්ධ වෙලා අපේ පින්වතුන්ගේ පිනට එකතු වුණාම අපි ධර්මයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා සංසාරයකට උපදින්නේ එකට පින් කරගත්තු අය කියලා. එතකොට අපේ පින්වතුන්ගේ පින්කමට සම්බන්ධ වුණේ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන කෙනෙක් නම්. එතකොට එයාගේ අදහස එයාගේ ජීවිත කාලේ කවදාවත් හදාගත්තේ නැත්නම්, යා නිවැරදි තැනකට ගියේ නැත්නම් මතක තියාගන්න, ඊළඟ ජීවිතේ තමන්ට ඒ කෙනා ලැබෙන්නේ අර මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙලා. ඊළඟ ජීවිතේ වෙන්න ඕනේ සසරේ හරි කවදා හරි දවසක ලැබෙනකොට ලැබෙන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය බලවත් කරගෙන. ඒතරේ මිත්‍යා දෘෂ්ටිය බලවත් කරගෙන උන් ඉපදුනාම එදාට මතක තියාගන්න, තමන්ට හොඳ මාර්ගයක් යන්න සද්ධාව තිබුණත්, වීරිය තිබුණත්, ප්‍රඥාව තිබුණත් සමහර වෙලාවට ඒකට ඉඩ ලැබෙන්නේ. අපේ සමාජයේ එහෙම ජීවිතය ගත කරන ඕන තරම් අය ඉන්නවා. සමහර වෙලාවට අඹුසැමියෝ එක්කෝ
සැමිය කැමතිනේ බිරිඳ පින්කම් කරනවට. එහෙම නැත්නම් බිරිඳ කැමතිනේ සැමිය පින්කම් කරනවට. සමහර අය එක පාර්ශවයක් එකේ තියෙන අකමැත්ත නිසා හොරෙන් තමයි පින්කම් වලට සම්බන්ධ වෙන්නේ. හොරෙන් තමයි පින්කම් වලට යන්නේ. සමහර වෙලාවට යන්නෙත් නෑ, ඔවුන්ට යම් ආධාර උපකාරයක් කරලා දුර ඉඳලේ පින අනුමෝදන් වෙන හොර රහසෙම. මොකද තමන්ට ලැබිලින්නේ පිරිස එහෙම පින්කම් වලට සම්බන්ධ කරගෙන එහෙම යන්න පුළුවන් පිරිසක් නෙවෙයි, පින්කම් වලට උදව් කරන පිරිසක් නෙවෙයි ලැබිලා ඉන්නේ. ତොර හිතල බලන කොච්චර ලොකු පාඩුවක්ද කියලා. හොඳම උදාහරණින් නන්දි උපාසකතුමා. නන්දි උපාසකතුමා මහා ශ්‍රද්ධාවක් තිබිච්ච ධනවත් උපාසකේ. නන්දි උපාසකතුමා කොච්චර පින් කරාද? හැබැයි ඔහුගේ හිටපු භාර්යාව කවුද? රේවතිය. රේවතිය කියන්නේ කවුද? අසද්ධාවක් තියෙන, දුෂ්ප්‍රඥ අදහස් තියෙන කෙනෙක්. උපාසකතුමා කරන හැම පින්කමකටම බාධා කරානේ. කවදාවත් කිසිම පින්කමකට සහයෝගයක් දුන්නේත් නැහැ. කරන පින්කම කනුමෝදන් වුණෙත් නැහැ. ඒ නිසා නන්දි උපාසකතුමා ඒ බාධාව මැද තමයි උපාසකතුමා මහ පින්කම් කරගත්තේ. ත්‍රිහිම ලැබෙන්නේ ඇයි? සසරේකට පින් කරපයව. ඒතර එහෙම දුර්වලයෝ ලැබෙන්නේ ඇයි? දුර්වලයොත් එකට එකතු වෙලා පින් කරගත්තම. ඒ නිසා අපේ පින්වතුන් පින්කම් වලට දායක කරගන්නකොට, පින්කම් වලට සම්බන්ධ කරගන්නකොට එක වතාවක් නෙවෙයි සිය දහස් වාරයක් ඕන් ගැන හිතන්න. මතක තියාගන්න, ඔවුන්ට අනුකම්පාවක්ම කරන්න ඕනේ කියලා හිතලා අපේ පින්වතුන් අනුග්‍රහයක් දක්වන්න ගියොත්, අර මම මුලින් කියපු කාරණා පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නැතුව, හැබැයි සසරේ තමන්ට වෙන්න බාධාව නම් තමන්ට කියලා නිම කරගන්න බැරි වේ. එනිසා හැම වෙලාවකම පින්කම් වලට සම්බන්ධ කරගන්නකොට ඒ පිරිස පිළිබඳව හැමතිස්සෙම විමසන්න. ඔවුන් හොතට බණ අහනවද? ඒ අහන ධර්මය ඔවුන්ගේ ජීවිතය තුළම පිළි අරගෙන ක්‍රියාත්මක කරනවද? භාග්‍යවතුන් වහන්සේ යමක් කිව්වනම් ඒ පිළිබඳ විරුද්ධ මතයක් දරන්නේ නැතුව ඒක ශ්‍රද්ධාවෙන් පිළි අරගන්නවද? අන්නේව තමයි ඔවුන්ගේ ජීවිත තුළ බලන්න ඕන. එතකොට ඔවුන් පින්කම් කරද්දී ඔවුන්ගේ වීරිය මොන වගේද? පිනට තියෙන කැමැත්ත මොන වගේද? අන්නේව පින්වතුනි බලන්න. එහෙම බලලා අපේ පින්වතුන් ඒ පිරිසව සම්බන්ධ කරගන්න. යම් තැනක හෝ අඩුපාඩුවක් තියෙනව නම් මං කියන්නේ පින්වතුනි සම්බන්ධ කරගන්න එපා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ වෙනම ගත කරන්න දෙන්න ඔවුන්ට පින් කරගෙන. මොකද පින්වතුනි අපි මේ පින් කරගන්නේ කාවවත් සතුටු කරවන්නේ නෙවෙයිනි. අපි පින් කරගන්න උන අපි සසර වෙනුවෙන්. මොද සසරේ දුක් විඳිනකොට අපි කවුරුවත් ඇවිල්ලා අපි වේ දුකින් මුදවන්නේ නෑ. අපිව දුකින් මුදවන්නත් බෑ. අපිව දුකින් මුදවන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේටයි ධර්මයටයි විතරයි. ତොට එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව යොමු කරගෙන ධර්මීය දජියක් කරගෙන ඉඳගෙන අපේ පිංතුන් පින්කම් කරන්න උනන්දු වෙන්නේ. මොකද එහෙම කළොත් තමයි අපේ පිංතුන්ගේ පින්කම් වලට යම්කිසි ආර්ථයක් තියෙන්නේ, වටිනකමක් තියෙන්නේ. එම නැති වුණොත් අපේ පිංතුන් කරගන්නේ ලොකු පාඩුවක්. මම අමතර කාරණාවක් කියලා දුන්නේ පින්කම් වලට සම්බන්ධ කරගන්නකොට, පින්කම් වලට දායක කරගන්නකොට ඒ පිරිස පිළිබඳව හිතන්න කියලා. දැන් සමහර අයට පින්වතුනි ඕකේ ඔය අඩුපාඩුව වෙන්නේ, දැන් අපි උදාහරණයක් ගත්තොත් මම අර කිව්වා වගේ මේ දැන් ලක්ෂයක පින්කම සූදානම් කරනවා. ඒතරේ ලක්ෂයක පින්කම සූදානම් කරගෙන ඔවුන් රුපියල් 20000ක් අතේ තියාගෙන 80000ක් හොයන්න පටන් ගන්නවා. එතකොට
අර 80000 එකතු කරගන්න ඕන කමට ධාර්මිකව ධනිය උපේකූප කෙනෙක් වේවා හෝ අධාර්මික ධනිය උපේන කෙනෙක් වේවා කවුරුණත් කමක් නැහැ මේකට දායක වෙනවා නම් හොඳයි කියලා තමයි සම්බන්ධ කරගන්නේ. ඔවුන් සමහරට වෙහෙස කරනවා. සමහර අය පිංගුතුනි ගිහිල්ලා වෙහෙස කරනවනේ. ඔවුන්ව පීඩාවටපත් කරනවා. දැන් සමහර පිංකම් කරන අය සමහරලාට දායකයන්ව වෙහෙසවටපත් කරනවා. අපි මෙහෙම දෙයක් කරනවා මේකට දායක වෙන්න. මේකට ඔබතුමාගේ උදව්ව ලැබලා දෙන්න. සමහරලාවට ඔවුන්ගේ ළඟට යනවා ඉන්න තැන්වලට යනවා. සමහරලාවට අර ආපු නිසා උදව් කරනවා. සමහර වෙලාවට ඒ උදව්ව කරන ඒ කෙනා ඉන්නේ මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක වෙන්න පුළුවන්. ආර්ථික මේක වශයෙන් විශාල අරුබුදයක ඉන්න වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා පිංගුතුනි අපේ පිංගුතුන් ඊළඟට කරගන්න පව තමයි අන්න එහෙම වෙහෙස කරවලා පිංකම් කරලා තවත් පවක් වෙනම කරගන්නවා. දැන් ඒකට එහෙම ඒ පව පල දෙන්නේ කොහොමද? දැන් පින් තමයි මේ කරන්නේ. නමුත් මතක තියාගන්න පින් කලා වගේ නෙමෙයි සිහියෙන් ඒ පින්කම් කරේ නැති වුණොත් සමහර වෙලාවට ඒ පින තමන්ට සසරේ රැකගන්න බැරි වෙනවා. දැන් ওই විදියට පින් උතුණි දායකයන්ව වෙහෙස කරවලා පින්කම් කරාම ඒ පින්කම් කරන අයට ඒ පින පළ දෙන්නේ කොහොමද? සසරේ තමන්ට ධනිය ලැබෙයි. මතක තියාගන්න ඒ ලැබෙන ධනිය තමන්ට රැකගන්න බැරි වෙනවා. හොර හතුරු පැහැර ගන්නවා. ගින්නින් ජලයෙන් විනාශ වෙනවා. එමෙ නැත්තං රජයට අයිති වෙනවා. ඔය මොනවා හරි ක්‍රමයකට කෙටි කාලයකින් අර විශාල ධනයක් විනාශ වෙලා යනවා. ධනෙ ලැබුණේ මොකක් නිසාද? පින්කම් කරපු නිසා. නමුත් ලැබිච්ච ධනෙ රැකගන්න බැරි වුණේ ඇයි? දායකයා හෝ ප්‍රතිග්‍රාහකයාව වෙහෙස කරවල පින්කම් කරපු නිසා. ඒ නිසා කවදාවත් එහෙම වෙහෙස කරවන්න එපා. තමන්ට ඕනම නම් කරන පින්කම පිළිබඳ එක වතාවක් මතක් කරන්න. මොකද පිනක වටිනාකම දන්න කෙනාට පින්ඔතුනි අපි පාරේ පස්සේ ගිහින් ඔවුන් උනන්දු කර කරව පින්කම් වලට දායක කරගන්න ඕනනේ. මොකද පිනේ වටිනකම දන්න කෙනා කනට වැටින්නේ විතරයි යෝන පින්කමක් ගැන. එයා අපිටත් වඩා උනන්දුවෙන් ඊ පින්කම කරනවා. පින්කමට සම්බන්ධ වෙනවා. මොකද මම දන්නවා හුඟ දෙනෙකුට එහෙම අදහසක් නෑ. ඉනිතාම සීමිත දෙනයි. කමක් නෑ. ඒ සීමිත දෙනත් එක්ක අපේ පින්ඔතුන්ගේ ගමන යන උත්සාහ කරන්න. මොකද යම් යම් පිරිස් අපේ පින්ඔතුන්ගේ ජීවිතවලට එකතු කරගත්තම මතක තියාගන්න මේ දුර්ලභව ලැබිච්ච බුද්ධෝත්පාද කාලය නිරපරාධ ගෙවලා සංසාරයට ප්‍රයෝජනයක් නොකරගෙනම සසරට එකතු කරගන්නවා. ඒ නිසා යහපත් පිරිස එකතු කරගන්න ඒවට සම්බන්ධ වෙයි. දැන් මං අර නිතර කියන උදාහරණයක් තමයි දැන් පින්ගමකට කෙනෙක් සම්බන්ධ වෙනකොට අපි ඒක නා උනන්දු කරවන්න ඕනේ. උදාහරණයක් තමයි දැන් අපි හිතමු පින්කමක් කියලා කියන්නේ පින්ඔතුනි හරියට රන් රිදී මසු කහවන පොරෝපු ගබඩාවක් වගේ. කාට හරි දැනුවත් කරනවා මෙහෙම ගබඩාවක් තියෙන ඔයගොල්ලෝ එන්න මමත් ඒකට යනවා. එක ගිහිල්ලා අපිට මේ රන් රිදී මසු කහවණු අරගෙන ඉන්න පුළුවන්. එතකොට පින්ඔතුනි රන් රිදී මසු කහවණු වල වටිනාකම දන්න කෙනාට බලෙන් පාරේ පස්සේ ගිහින් ඒ කෙනාට කියන්න ඕන නෑ. සමහරලාට නිකන් පණිවිඩයක් එක වතාවක් විතරයි කියන්න ඕන. පින්ඔතුනි ඒ වායේ වටිනකම දන්න අය එතනට එනවා. අන්නේ වගේ තමයි පිනක තියෙන වටිනකම දන්න කෙනා ආරංචිය විතරයි වැටෙන්න ඕන පින්කම් වලට සම්බන්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න ඔය ගොඩාක් බාධාවල් ඇති වෙන්නේ වෙහෙස කරවල සම්බන්ධ කරගන්න පිරිස් නිසා. එහෙමයි සම්බන්ධ කරගන්නේ නැතුව පිනට කැමති පිරිස විතරක් සම්බන්ධ කරගන්න. එතකොට අපේ පින්තුගේ පින්කම ලස්සනට කරගන්න පුළුවන්. අනුමෝදන් වෙන විදිහට කරගන්න පුළුවන්. ආංගේ විදිහට පින්කම් වලට සම්බන්ධ කරගන්න. ඒ නිසා බලන්න ඕ බණ අහනවද? ඔවුන්ගේ ශ්‍රද්ධාව මොන වගේද? පින්කමක් කිව්වම ඔවුන්ගේ කැමැත්ත මොන වගේද කියලා බලන්න. වීරිය මොන වගේද කියලා බලන්න. මොකද දැන් සමහර වෙලාවට ඔවුන්ට පින්කම පිළිබඳ අදහසක් නැහැ. අවබෝධිකුත් නැහැ. නමුත් කියනවට සම්බන්ධ වෙනවා.
මොකද අවබෝධයක් නැතුව එහෙම සම්බන්ධ උනේන් පස්සේදී සමහරලාට ඔවුන් පිනට වඩා කරගන්නේ පව් ටිකක් වෙන්න පුළුවන්. මොකද එතන කිරණ දේ පිළිබඳ ඔවුන්ට අදහසක් නැහෙනේ. බුදු පූජාවක් දැක්කත් අපහ දෙනවා. ඇයි මෙච්චර ආහාර තියන්නේ කියලා බයිනවා. සමහරලාට එහෙම වෙන්න පුළුවන්. මහා සංඝරත්නයට යමක් පූජා කරත් බයිනවා. ඇයි මෙච්චර දෙන්නේ කියලා අහනවා. එහෙම බයිනවා. ඒ වගේ අදහස් තියෙන සම්බන්ධ කරගන්නේ නැතුව පුළුවන් තරම් බලන ශ්‍රද්ධාව තියෙන පිනට කැමැත්තක් තියෙන වීරිය තියෙන ඒ වගේම හොඳ සිහියක් තියෙන ඒ වගේම තමයි දියුණු කරගත් හොඳ ප්‍රඥාවක් තියෙන පිරිස පුළුවන් තරම් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. අන්න එහෙම පිරිස සම්බන්ධ කරගත්තොත් අපේ පින්වතුන්ගේ පින්කම සාර්ථක කරගන්න පුළුවන්. ඒතර මම මේ අමතර කාරණාවක් මතක් කරේ දැන් පින්කමකට පිරිස සම්බන්ධ කර ගැනීම පිළිබඳව. එතකොට දැන් මම අර මතක් කළේ පින්කම් කරනකොට තමන් හැම වෙලාවකම උත්සාහ කරන්න අර ඒ පින්කමට කැමති පිරිසට දායක වෙන්න දෙන්න, ඉඩ දෙන්න, අර කාරණා ටික බලලා ඒකට අවස්ථාව ලබා දෙන්න. එහෙම නැත්තම් පින්ඔතුණී අවස්ථාව නොදුන්නා කියලා මතක තියාගෙන අපේ පින්ඔතුන්ගේ පිනටවත් අපේ පින්ඔතුන්ගේ සසරටවත් බාධාවක් වෙන්නේ. අර විශාකා මහා උපාසිකාව දානයක් දෙද්දී ඇගේ යෙහෙලියා පින්ඔතුණී දම්පලට ආව කහවණු ලක්ෂයක් වටින සළුවක් අරගෙන. ඉතින් යෙහෙලියක් නිසා ඇයට කිව්වා ඔබට පුළුවන් තැනකින් ඕක තියන්න කියලා. ඇයට තියන්න තැනක් ලැබුණේ නැහැ. මොකද හැම තැනකම යම් යම් දේවල් තබලා. ඒ කියන්නේ ඇගේ ඒ කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රය තියන්න තැනක් නැහැ. මොකද එතන තියෙන හැම දෙයක්ම ඊට වඩා වටිනවා. ඊට පස්සේ ඇය දුකින් අඬද්දි තමයි ආනන්ද හාමුදුර ඇවිල්ලා මේ තරප්පු පෙලක් ළඟ යට තිබිච්ච කොටසක් පින්නෙමින් මෙතනින් තියන්න කියලා. තියන්නේ වගේ පින්වතුනි පින්කම් කරන අය. ඒ නිසා අපේ පින්වතුන් එහෙම සම්බන්ධ කරගන්න. ඒ නිසා සම්බන්ධ කරගන්නකොට අර ප්‍රශ්نين අපි කොහොමද මිදෙන්නේ? මිදිල කොහොමද පින්කම් කරන්නේ? දැන් හිතන්නකෝ පින්කමට මුදල් එකතුනෙන් පස්සේ අපි කොහොමද මේ මිනිස්සු හොය හොය ගිලව බෙදන්නේ? අන්න ඒ නිසා මතක තියාගන්න අපේ පින්වතුන් කුටියක් හදන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දානයක් දෙන එකක් වෙන්න පුළුවන්. ඔය මොන දෙයකට පින්කමකට සම්බන්ධ කරගත්තත් පිරිසව ඒ කරන පින්කම විතර කරවණු කරලා උන්ව දායක කරගන්න එපා. ඔවුන්ට කියන්න අපි ඔබ ලබා දෙන මුදල ඕනෑම කටයුත්තකට වියදම් කරනවා නම් පමණක් අපි බාර ගන්නවා. නැත්නම් අපි මේ පින්කම විතර කරවණු කළා බාරගන්නේ නැහැ. අන්න එහෙම අපි පින් උතුම් කියන්න. අපි මේ කුටිය හදන එකට විතරක් මේ මුදල බාරගන්නේ නේ. ඒතකොට එහෙම කියලා අර ප්‍රශ්නේ කියන්න. මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. ඒ නිසා අපි මේකට විතරක් බාරගන්නේ නේ. අපිට මේව ඉතුරු වෙන්න පුළුවන්, වෙන දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන ඕනෑම කැපකටයුත්තකට, කියලා අකැපකටයුත්තකට නෙමෙයි, අපි කරන ඕනෑම කැපකටයුත්තකට වියදම් කරන අවසර දෙනව නම් විතරක් ඔබ ලබා දෙන ආධාරය අපි බාර ගන්නවා. අන්න එහෙම ආධාරය ලබලා දෙනකොට අවසරය දීලා ලබා ගන්න. අනිත් එක තමයි පින්වතුනි ආධාර කරන පිරිසත් මෙනි මේ කාරණාව හරි වැදගත් කාරණාවක්. අපි පින්වතුන් ආධාර කරනකොට ආධාරය කරන්න කුටිය විතර කරමුණු කරන්නේ නැතුව දානෙකට අපේ පින්වතුන් උදව් කරනකොට උදව් කරන්න දැන් සමහර අය කියනවා මේ මුදල මගේ ගානේ මල් ගන්න. එව නැත්නම් මේ මුදලින් අටපිරි කරගන්න, මේ මුදලින් පිරි කරගන්න. එව නැත්නම් මේ මුදල ප්‍රවාහන ගාස්තු සඳහා වෙන් කරගන්න. එහෙම දෙනවා. මං කියන්නේ දෙන පින්වතුන් එහෙම හිතලා දෙන්න එපා. පින්කමකට දායක වෙනකොට අපේ පින්වතුන් ඒ පින්කමට දෙන්නේ මුදල මේ පින්කමේ කරන සියලු පින්කම් ටික මං අරමුණු කරලයි දන් දෙන්නේ කියලා. මේ පින්කමේ කරන සියලුම කටයුතු අරමුණු කරලයි මම දන් දෙන්නේ. මේක පූජා කරන්නේ. මේ මුදල දෙන්නේ. එතකොට එහෙම දෙනකොට ඒකේ තියෙන වාසිය මොකද්ද?
එතකොට පිංගතුනි අපේ පිංගතුන්ගේ පිංකම්පලට ගියාම අපේ පිංගතුන්ට පිංකම පටන් ගන්න තැන ඉඳලා සියලු කටයුතු අපේ පිංගතුන්ට ශ්‍රද්ධාවෙන් අනුමෝදන් වෙන්න පුළුවන්. දාන ටික දැක්කත් අනුමෝදන් වෙන්න පුළුවන්. අනිත් මම මේකට දායක වුණානේ. අටපිරිකර ටික දැක්කත් අනුමෝදන් වෙන්න පුළුවන්. සෙසුපිරිකර ටික දැක්කත් අනුමෝදන් වෙන්න පුළුවන්. මල් ටික දැක්කත් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ පින්කමේ සෑම අංගයක් දිහා දැකලා තමන්ට අනුමෝදන් වෙන්න පුළුවන්. අනේ මම මේ සියලු කටයුතු වලට දායක වුණා නේද කියලා. අන්න ඒ වගේ පින්තුනි පින්තුන් දායක වෙනකොට ඒ සියලුම කටයුතු ටික අරමුණු කරලා දායක වෙන්න. එකකින් අපේ පින්තුට ලොකු ලාභයක් තියෙනවා. ඒතකොට අපේ පින්තුට විශාල පිනක් එකකින් රැස් කරගන්නත් පුළුවන්. ධ්‍යාන් ඒ විදියට පින්තුන් පින් කරන්න. පින්කම් කරද්දි එහෙම කරන්න. එහෙම වුණොත් අපේ පින්තුන්ට අර අවධානමින් බේරෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ ආහාර අනුභව කරලා දන් දෙන එකේ පවක් නැහැ. නමුත් අඩුපාඩුව තියෙනවා. මොකද්ද අඩුපාඩුව? අඩුපාඩුව තමයි පිංගතුනි යමෙක් අනුභව කරන්න කලින් දන් දුන්නොත් ඒක කියන්නේ අග්‍රදේ දන් දෙනවා. ඒ දානේ නම් කරන්නේ දාන ප්‍රතිදානයක් හැටියට. එහෙම නැත්නම් අපි හිතමුකෝ යමෙක් අනුභව කර කර ඉන්න ගමන් දන් දෙනවා. අන්න ඒක හඳුන්වන්නේ පිංගතුනි දාන සහාය දානයක් හැටියට. තමන් අනුභව කර කර ඉන්න ගමන් දෙනවා. එහෙම නැත්නම් අනුභව කරලා ඉතුරු වෙච්ච ටික දන් දෙන එකට කියනවා දාන දාස කියලා. ඒතකොට දානපති, දාන සහාය, දාන දාස. එතකොට දානපති ක්‍රමයට දානේ දුන්නොත් මොකද ලැබෙන විපාකය? ඒ අග්‍රමදේ දන් දුන්නු නිසා ඒ දානේ අග්‍රම කොටස ලැබෙනවා. අග්‍ර ලෙස පල දෙනවා. කොහොමද පල දෙන්නේ? අපි හිතමු අපේ පිංගුතුන් වෙහෙසෙනවා රුපියල් 1000ක් ලබන්න. පිංගුතුන්ට 2000ක් ලැබෙනවා. ඒ කියන්නේ යම් කටයුත්තක් වෙනුවෙන් උනන්දු වෙනවනම් ඒ උනන්දු වෙන කාර්යයට වඩා වැඩි ප්‍රමාණයකින් ලැබෙනවා. ඒක තමයි දාන ප්‍රතිදානයේ තියෙන ආනිසංසය. අපි තමු විභාග ලියන කෙනෙක් යම් විභාගයකට මහන්සි වෙනවනම් ඒ මහන්සි වෙන ලබන ප්‍රතිඵලයට වඩා දෙගුණයක් ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙන දේට වඩා වැඩිපුර ලැබෙනවා. තම් බලාපොරොත්තු වෙන රස්සාවකට වඩා හොඳ රස්සාවක් ලැබෙනවා. ඒකයි මේ දාන ප්‍රතික්‍රමයට දන් දුන්නම ලැබෙන ආනිසංසය. තමන් යම් ගෘහයක් හදන්න බලාපොරොත්තු වෙනවනම් ඒ බලාපොරොත්තු වෙන ගෘහයට වඩා හොඳ ගයක් තමන්ට හදාගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි මේ දාන ප්‍රතික්‍රමයට දන් දුන්නම ලැබෙන ආනිසංසය. ඊළඟට දාන සහාය ක්‍රමයට දන් දුන්නම මොකද ලැබෙන්නේ? දාන සහාය ක්‍රමයට දන් දුන්නම ලැබෙන්නේ පින්වතුනි යම් ක්‍රමයකට තමන් උත්සාහ කරනවද ඒ ප්‍රමාණයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. 1000ක් ලබන උත්සාහ කළොත් 1000ක් ලැබෙනවා. යම් විභාගයක් ලීලේ යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවද ඒ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ලැබෙනවා. අඩු වෙන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ. අන්න එහෙම තමයි දාන දාස ක්‍රමයට දන් දුන්නම ලැබෙන්නේ. ඒතොර දාන දාස ක්‍රමයට දන් දුන්නම කොහොමද ලැබෙන්නේ? එහෙම දන් දුන්නම ලැබෙන්නේ පින්වතුනි යම් ප්‍රමාණයක් උත්සාහ කරනවද ඒ උත්සාහ කරන ප්‍රමාණයට වඩා අඩයි ලැබෙන්නේ. ඒ කියන්නේ 1000ක් ලම්බ කරන උත්සාහ කරොත් 500යි ලැබෙන්නේ. යම් විභාගයක් ලියලා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ප්‍රමාණයට වඩා අඩකින් තමයි තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ. යම් ගයක් හදන්නලා තමන් ඒකේ කටයුතු ටික නිමා කරන බලාපොරොත්තු වෙනවා නම් ඒකෙන් අඩ ප්‍රමාණය තමන්ට සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ. අපේ සමාජයේ හිම ඉන්න ඕන තරම් ඒ වගේ යම් ප්‍රමාණකින් සාර්ථක වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සාර්ථක කරගන්න බැරි වෙච්ච අය. ඉතින් එහෙම වෙන්නේ අන්නේ කාරණාව නිසා. එතකොට දාන දාස ක්‍රමයට දන් දුන්නම දැන් ගියක් ලැබෙනවා. හැබැයි සමහරලාවට ගේ වැඩ ටික සම්පූර්ණ ඉවර කරගන්න බැරි වෙයි. තමන්ට යම් මුදලක් ලැබෙනවා. හැබැයි තමන් මහන්සි වෙන ප්‍රමාණයට වඩා අඩකින් තමයි මුදල ලැබෙන්නේ. අන්න එහෙමයි ඒ දාන දාස ක්‍රමයට දන් දුන්නම ලැබෙන්නේ. ඒ වගේ තමයි තමන්ට ආනිසංසය ලැබෙන්නේ. අන්නේ ඒ වෙනස විතරයි පින්වතුනි ඔතනදි තියෙන්නේ. නැත්තම් මේ කාලා දන් දුන්නා කියලා මතක තියාගන්න එපා, පව් සිද්ධ වෙයි කියලා. ඊළඟ කාරණාව තමයි අර මුලින් කිව්ව එක. මොකද්ද? රස බලලා දන් දෙන එක.
එහෙමනම් මතක තියාගන්න මේක මේ අනුභව කරලා දන් දුන්නත් පෞ සිද්ධ වෙන්නේ නැත්තම් රස බැලුව කිර කොහොමද පෞ සිද්ධ වෙන්නේ? රස බැලුවට පෞ සිද්ධ වෙන්නේ නැහැ. පිංගුතුනි රස බලලා දන් දෙන එක මතක තියාගන්න පවක් නෙවෙයි, ඒක ඥාන සම්ප්‍රයුක්ත පිංකමක්. අපි උදාහරණයක් කියමු. ඔන්න කෙනෙක් භාග්‍යතුන් වහන්සේට පළතුරු යොෂේ එකක් හදලා පූජා කරනවා. ඒ පළතුරු යුෂේක හදලා පූජා කරන කලින් ඒ හදපු යුෂේක තමන් යම් ප්‍රමාණයකින් හැන්දක වගේ ප්‍රමාණයකින් රස බලලා තමන් පිළිගන්වන්නේ. එතකොට දැන් අනුභව කරනවා කියන එකයි රස බලනවා කියන එකයි දෙක. අනුභවයෙන් වෙන්නේ තමන්ගේ කුස පුරව ගන්නවා. හැබැයි රස බැලුවට කුස පිරෙන්නේ නැහැ. රස දැනගන්නවා විතරයි. එතකොට ඒ රස දැනගැනීමේ තියෙන ප්‍රතිඵලය මොකද්ද? ඒක පූජා කරනකොට තමන් දන්නවද මම භාග්‍යතුන් වහන්සේට පූජා කරේ මෙන්න මේ වගේ රසවත් පාන වර්ගයක් කියලා. අන්නේ ඒ ශ්‍රද්ධාව තමන්ගේ ළඟ තියෙනවා. එතකොට ඒක ඥාන සම්ප්‍රයුක්ත පින්කමක්, ඥානයේ මෙහෙවල කරපු පින්කමක්. එතකොට ලැබෙන ආනිසංසය වඩාත් වැඩි වෙලා ලැබෙන්නේ. ඒ නිසා මේ රස බැලුවා කියලා පවක් වෙන්නේ නැහැ. ඒක පින වැඩි වෙනව මිසක්. මෙන්න මේ කාරණා මං අපි පිංගුතුට වැදගත් නිසා මේ මතක් කරේ. අර සම්මාදම් කරලා පිංකම් කරද්දි කොහොමද අපි හිතන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕන, පිරිස පිංකම් වලට සම්බන්ධ කරගන්නකොට අපි මොනවද හිතන්න ඕන, මේ කාරණාවල් ගැන පිංගුතුන් අවධානය යොමු කරන්න. මොකද අපි කරලා මතක තියාගන්න අපි හිතන විදිහට නෙමෙයි ඵල දෙන්නේ, අපි කරපු විදිහටයි ඵල දෙන්නේ කියලා මතක තියාගන්න. ඒ නිසා අපි කරන්න යම් ක්‍රමයකටද ඒ විදිහට සසරේ ඵලදී වපුරන බීජයට අනුව ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේ තමයි අපි කරන දෙයට අනුව තමයි අපට සසරේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වම පංචාග්‍රදායක බමුණ මොකද කළේ? අර ආහාර ටික පූජා කළා. ඒ කියන්නේ තමන් අනුභව කරමින් සිටපු ඉතුරු ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේට පූජා කරා. ඊට පස්සේදී භාග්‍යතුන් වහන්සේක පිළි අරගෙන බමුණට බැමිණියට දෙන්නටම බණ කියන පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ බැලුවා මේ දෙන්නා සංසාරේ මොන වගේ විදියටද මේ ධර්මයේ දියුණු කරලා තියෙන්නේ, මොන වගේ දේශනාවක් මේ වෙලාවේ කළොත් හොඳයිද? භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කළ බලනකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ දෙන්න කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ බණක් අහලා තියෙනවා. මොකක්ද අහලා තියෙන බණ? මේ නාම රූප පිළිබඳව ධර්ම දේශනාව. ඉතින් ඒ ජීවිතේ අන්නේ බණ අහලා ඒක අවබෝධ කරගෙන තිබිච්ච නිසා භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවෙත් අන්න ඒ ආකාරයේම ධර්ම දේශනාවක් පැවැත්තුවා. එතකොට ඒ දෙන්නම ඒ දේශනාව අහලා අනාගාමී ඵලයට පත් වුණා. මොකද දේශනා කළේ බ්‍රාහ්මණය මේ නාම ධර්මයන් හා රූප ධර්මයන්හි නොඇලෙන කෙනෙක් වෙනවා නම්, එහි නොගැටෙන කෙනෙක් වෙනවා නම් අන්නේ කෙනා ශෝක කරන්නේ නැහැ. ඒ කෙනා භික්ෂුවක් වෙනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ කාරණාව වහ වහාම අවබෝධ කරගත්තා. මොකක් නිසාද? දෙන්නම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනී ඒ බණ අහලා ඒක වඩල තිබිච්ච නිසා. එතකොට අපේ පිංගුතර තේරෙනව නේද? අපි බුද්ධෝත්පාද කාලයක මේ වඩන ධර්මය සසරේ කවදාවත් මේ නිෂ්ඵල වෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම අපට ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා අපේ පිංගුතුන් කවදාවත් මේ බණහනක නතර කරන්න එපා. අපේ පිංගුතුන් දිගටම බණහන්න, මැරෙනකම් අපේ පිංගුතුන් බණහන, ධර්ම ශ්‍රවණය කරන. මොකද රහතන් වහන්සේලා රහත් වෙලත් බණහලා තියෙනවා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කියන එක අපේ පිංගුතුන් එහෙම කරන්න, එම කරලා මේ ජීවිතේ එක අපේ පිංගුතුන් හොඳට අවබෝධ කරගෙන ඒක වැඩුවොත් මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න බැරි වුණත් සසරේ යම් දවසක අපි ඒ දරපු උත්සාහයෙන් ප්‍රතිඵලයක් අපට ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා නිවැරදි ධර්මාබෝධයෙන් පින් දහම් කරගන්න, පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනා පවත්වලා අපි රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පිංගුතුන් හැම දිනාටම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් දේශනා පවත්වලා රැස් කරගත්තු සියලුම පිං විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරිතුමන්ට,
කාර්ය මණ්ඩලයේ පිඟුතුන් හැම දිනාටම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරලා පිං අනුමෝදන් කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මියෝ විශේෂයෙන්ම ධර්ම ශ්‍රාවක පිඟුතුන් හැම දිනාටම අනුමෝදන් වේවා. මා මේ ලෝකෙ බිහි කරපු මාගේ මියගේ මෑණියන්ට, මාගේ මියගේ පියාණන්ට, ඒ වගේම මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට මේ සියලු පිං අනුමෝදන් වේවා. ඒ වගේම සසර පුරාවට මේ මොහොත වෙනතෙක් මට උදව් උපකාර කරපු යමෙක් වේ නම් ඒ හැම දිනාටමත් මේ සියලු පිං අනුමෝදන් වේවා. මේ ජීවිතේ මට මේ ධර්මය අපේ පිඟතට නිවැරදිව දේශනා කරන්න, නිවැරදිව භාග්‍යතුන් වහන්සේගේ පරියාප්ත ධර්මින් මහ පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.